ආයුබෝවන් හැමෝටම. ඔයාලා අදත් මේක දුවින්නේ SN Tutorial YouTube channel එකෙන් අරන් එන තවත් එක් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක ටිකක් විශේෂයි. අද අපි මේ වීඩියෝ එක අරන් එන්නේ PUBG සෙල්ලම් කරන්න ආස ඔයාලා වෙනුවෙන්මයි. PUBG සෙල්ලම් කරන්න ආස ඒ වගේම PUBG ගේම් එක තුලේ pro player කෙනෙක් වෙන්න ආස කරන ඔයාලා වෙනුවෙන්ම ගෙන අපි වීඩියෝ එකක් තමයි මේක. ඉතින් ඔයාලා කොහොමද PUBG ගේම් එක ඇතුලේ pro player කෙනෙක් වෙන්නේ? ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට उत्तर वीडियो पटांगा इतनी PUBG वेलट एंटर वेटों PUBG गेम को ओपन करोट थोर कीनवा अवटफिट मे गेम से मेकेदी वाल प्रो प्लेयर के समहार हितनवा लसन पाट पाट लसन बैक दागन कुरे एम गीयत वाल प्रो प्लेयर के बेई वाल कॉस्ट्यूम का बैकर गेम बेस्ट पास बल कटी इतने वाले प्रो प्लेयर के කියලා ඉතින් ඊට වැඩි ඔයාලට pro player කෙනෙක් විදිහට සෙල්ලම් කරන්න පුළුවන් කොළ පාටට හුරු ඇඳුමක් ඇඳගෙන outfit එක කොළ පාටට හුරු ඇඳුමක් ඇඳගත්තොත් එහෙම ඔයාලා ගස් අතරින් යද්දි තනකොළ ගොල්ලේ බඩ ගාගෙන යද්දි කිසිම කෙනෙක්ට ඔයාලව අඳුන ගන්න බැරි වෙනවා. ඉතින් මේකෙදී ඔයාලට කිසිම attack එකක් නැතුව game එකේ ඉස්සරහට යන්න හැකියාවක් හම්බ වෙනවා ඔයාලා outfit එක හරියට තෝරගත්තොත්. ඉතින් ඔයාලා ගොඩක් පාට පාට තියෙන සුදු පාට, රෝස පාට, වතු පාට වගේ outfit එකක් तोरगतम वाल गेम के खागहरी टागट विने के संभावित गुड़क विन थिंक मेन मेकट विसम अभी कोलपाटट हूर नेपाटट हूर तोरगा अभी काग टागट विने मे गेम के गुड़क वलकवागंड हेकिन देवनी टिप विधि मंगवा गेम से अनिवार्य हेड सैट का हेड फोन का यूज करें मुखद मे गेम गुड सीम निर्माण गेम गेम गुड अडवां फीचर्स मे गेम इध मेके वाले पिटी पस कौर हरियन पत्ते कौर हरियन इसर हट कौर हरियन वाले सदे हेड फोन वाली पंदा हूँ मुख दे सरउंड सौंडनवा मे पेद मे पे मूवेनवा इतोट इन ये बगे सौंड इफेक्ट वाला हेकि टागट एनी मोन पे इनके मेन मेक पब्जी गेम प्रो प्लेयर के अनिवार्य पीपदीन टीपी मम हितनवा इध मेन मेजर वाल अंदर सौंड हिटेम वाला हेकिन एनी अभी टागट करें इता इतनी तुम्हें टीपेर दिने वाला गेम गुण ऐक्स करना हेकिन इका एआर पड़ा एस एम जी पड़ा पिस्टल लेकुला स्नपैकड़ा मेन मेवागे गशाल प्रमाण मे गेम तीन इवे इसर अट गेम अलुत्पे अपडेट मे गेकता वेवा ඉතින් එහෙම වුණාට පස්සේ ඔයාලට මේ ගේම් එක ඇතුලේ ඉස්සරහට යනකොට ගන්ස් තුනක් ඔයාගේ බෑක්පැක් එකේ ඔයා ගාව තියාගෙන ඉස්සරහට යන්න හැකියාව හම්බ වෙනවා. ඉතින් ලැබෙන හැම අවස්ථාවෙදීම අනිවාර්යයෙන්ම ගන්ස් තුනම රීලෝඩ් කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද වෙඩි හෝමාරුවක් යද්දි ෆයිට් එකක් යද්දි ඔයාලට ගන් එක රීලෝඩ් කරනවට වඩා ඉක්මනට ගන් එක මාරු කරලා ඒ එනිමිට වෙඩි තියන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. මොකද ඔයාලා ගන් එක රීලෝඩ් කරන්න එතනදී තියාගත්තොත් එහෙම ඔයාට වෙඩි संभावित गुडक अनिवार्यम ए हिंदा गेम इसट हेम तीसम गुण गुडक कटे पिस्टल पिस्टल समझगा ඒ හින්ද පිස්ටල් එකයි ගන් අනිත් ගන්ස් දෙකයි අනිවාර්යයෙන්ම රීලෝඩ් කරලා තියාගන්න අවතක් කරන්න එපා.
පබ්ජි සෙල්ලම් කරන ඔයාලට හතරවෙනි ටිප් එක විදිහට මම කියලා දෙන්නේ හැමතිස්සෙම තැනිතලා බිමක ඉද්දි එතන බඩ ගාගෙන යන්න එපා නැත්නම් නැමිලා ඉස්සරහට මූ වෙන්න එපා ඔයාලා හැමතිස්සෙම තැනිතලාවක යද්දි අනිවාර්යයෙන්ම හිටගෙන ඉතාමත් වේගෙන් එදෙනේ මූ වෙන්න ට්‍රයි කරන්න මොකද ඔයාලා බඩ ගාගෙන ගියොත් නැත්නම් නැමිලා ගියොත් ඈතින් ඉන්න ස්නයිපර් කාරෙක්ට උනත් ඔයාව ඉක්මනටම එයාලගේ ටාගට් එකක් කරගන්න හැකියාව තියෙනවා ඒ වගේම ඔයාලට ඉතාමත් ඉක්මනින් වෙඩි වෙදිලා මේ ගේම් එකෙන් අයින් වෙන්න දෙන සම්භාවිතාව ගොඩක් වැඩි ඒ හින්දා හැමතිස්සෙම තැනිතලාවක යනකොට අනිවාර්යයෙන්ම හිටගෙන දුවලා එතනින් අයින් වෙන්න මොකද තැනිතලාවක බඩ ගාගෙන නැමිලා මූ වෙන්න හදන්න එපා ඒක ගොඩක් අනාරක්ෂිතයි PUBG සෙල්ලම් කරන ඔයාලට පස්සෙනි ටිප් එක විදිහටම කියලා දෙන්න හදන්නේ ඔයාලා හැමතිස්සෙම ඔයාලගේ ටීම් මේට්ස්ලාත් එක්ක ඉන්න ඔයාලගේ ටීම් එකත් එක්ක හැමතිස්සෙම ඉන්න මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ෆයිට් එකක් යන වෙලාව වෙඩි මෝමාරුවක් යන වෙලාවක ඔයාලට වෙඩි වැදුනොත් අනිසෙන් හරි ඔයාලා නොක් වුණොත් ඔයාලව හීල් කරගන්න ඔයාලගේ ටීම් මේට් කෙනෙක් ළඟපාතින් ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා මොකද එහෙම හිටියේ නැත්තම් සමහර විට ඔයා ඒ එනිමිගේ ටාගට් එකක් වෙලා ඔයාට ගේම් එකෙන් ඉවත් වෙන්න උනත් සිද්ධ වෙනවා ඉන්න ඒ හින්දා හැමතිස්සෙම ඔයාලගේ ටීම් මේට්ස්ලත් එක්ක ඔයාගේ ටීම් එකත් එක්ක PUBG ගේම් එක තුල සෙල්ලම් කරගෙන ඉස්සරහට යන්න වග බලා ගන්න PUBG සෙල්ලම් කරන ඔයාලට 6 වෙනි ටිප් එක විතරම කියලා දෙන්නේ හැමතිස්සෙම ලොකේෂන්ස් චේන්ජ් කරන්න ඒ කියන්නේ ඔයාලා හැමතිස්සෙම එකම බිල්ඩින් එකක ඉන්න එපා එකම ගහකට මුවා වෙලා ඉන්න එපා එකම ගලකට මුවා වෙලා ඉන්න එපා සමහර පාලම රැකගෙන ඉන්නවා ඉස්සරහින් යන කටේ විද්දෙන් කියලා ඉතින් එහෙම ඉන්න එපා හැමතිස්සෙම ඔයාලගේ ලොකේෂන් එක චේන්ජ් කරන්න එතකොට ඔයාලට හැකියාව තියෙනවා කාගවත් ටාගට් එකක් වෙන්නේ නැතුව තැනින් තැනට මූව් වෙලා ඉස්සරහට ගේම් එකේ සෝන් එක ඇතුළට ඉස්සරහටම ගිහිල්ලා වින් කරන්න සමහර විට ඔයාලට chance එක හම්බේ මොකද ඔයාලා එකම තැන හිටියොත් එහෙම ඔයාලා එකම ගෙයක් ඇතුළේ හිටියොත් එහෙම ඔයාව ටාගට් කරගෙන ඉන්න එනිමි කෙනෙක්ට ඔයාව එයාලගේ ගොදුරක් කරගන්න තියෙන chance එක ගොඩක් වැඩි වෙනවා ඒ හින්දා හැමතිස්සෙම ඔයාලගේ locations change කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම ගේම් එක ඇතුළේ එක දිගට ටික වෙලාවක් හිටගෙන ඉන්න try කරන්නත් එපා මොකද හැමතිස්සෙම ඔයාලා move වෙනකොට දුර ඉන්න sniper වෙඩි කාරෙක්ට උනත් ඔයාලගේ ඔයාලව ටාගට් කරගන්න තියෙන හැකියාව ගොඩක් අඩු වෙනවා හැමතිස්සෙම move වෙනකොට ඉතින් ඒ හින්දා එකම තැන ඉන්නේ නැතුව ලොකේෂන් චේන්ජ් කරන්න ඒ වෙලාවම ඒ වගේම හැමතිස්සෙම උඩ පැන පැන දුව දුව ඉන්න එක ඔයාලව වෙන කෙනෙක්ගේ ටාගට් එකක් වෙන එකෙන් වළක්වා ගන්නත් උදව්වක් වෙනවා You ain't never ever gonna break it. You can never beat them and they're better than you face it. Thinking that they give a damn, you're not thinking straight, kid. No, they don't give a damn, you got what I'm saying? I'm not fucking playing. I'll give it to you straight, man. ඉතින් ඊළඟ ටිප් එක විදිහට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා හැමතිස්සෙම PUBG ගේම් එක ඇතුළේ වාහනවල ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා වාහනවල හැමතිස්සෙම යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ බෑක්පැක් එක ඇතුළේ පෙට්‍රල් ටැංකිය අනිවාර්යයෙන්ම තියාගන්න වග බලා ගන්න මොකද ඔයාලගේ ගෑස් ඉවර වුණොත් එහෙම වාහන යන ගමන් ඔයාලට එතනින් පයින් යන්නව ඔයාලා විශ්වාස කරනවා නම් ඔයාලා වාහනය යන එක ආරක්ෂිතයි කියලා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම වාහනේ දිගටම යන්න නම් ඔයාලට ගෑස් කෑන් එකක් අනිවාර්යයෙන්ම තියාගන්නවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම බෑක්පැක් එකට බඩු පුරව ගද්දී අනිවාර්යයෙන්ම ගෑස් කෑන් එකක් මතක් කරලා බෑක්පැක් එකට දාගන්න අමතක කරන්න එපා. ඉතින් අනිත් දේ තමයි තව ටිප් එකක් තමයි ඔයාලා බෑක්පැක් එකට හැමදේම පුරව ගද්දී ඔයාලා හැම දෙයක්ම බෑක්පැක් එකට දාගන්න එපා. ඒ ඔයාලට අවශ්‍ය වෙන දේවල් අවශ්‍ය හැමෝස් විතරක් බෑක්පැක් එකට දාගන්න උත්සාහ කරන්න. මොකද ඔයාලට මේක අන්තිම වෙනකොට ගොඩක් වැදගත් වෙනවා. ඇමෝස් ගොඩක් ඕන වෙනවා, මෙඩිකිට් ගොඩක් ඕන වෙනවා. එතකොට ඉස්සරහට යද්දි එනිමිස්ව මෙරුවට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන බෑක්පැක් වල තියෙන දේවල් ඔයාලට ගන්න හැකියාව දෙනවා. එතකොට ඒක ගන්න ඔයාලගේ බෑක්පැක් එකේ ඉඩ තියෙනවනේ. එන්නේ ඒ හින්දා අතට අහු වෙන හැම දෙයක්ම ඔයාලගේ බෑක්පැක් එකට දාගන්න නැතුව අත්‍යවශ්‍යම දේවල් විතරක් බෑක්පැක් එකේ තියාගෙන ගේම් එකේ ඉස්සරහට යන්නත් අමතක කරන්න එපා. පුළුවන් තරම් බඩගාගෙන යන්න නැත්නම් හිටගෙන යන්න. සාමාන්‍යයෙන් අර දනිස්සෙන් නැමිලා වගේ යන්න try කරන්න එපා. මොකද එතකොට ඔයාලට හයියෙන් යන්නත් බෑ, හිමින් යන්නත් බෑ. යම් කිසි මධ්‍යස්ථ වේගයක විතරයි ඔයාලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් හිටගෙන යන එක තමයි මම නම් ගොඩක් recommend කරන්නේ. ඔයාලා හිටගෙන යද්දී ගොඩක් කට්ටිය දකුණ කට්ටිය උනත් දන්නවා ඔයා මේ ගේම් එක ඇතුලේ බය නැතුව එහෙම එහෙ යනවා. එතකොට ඔයාලව ටාගට් එකක් වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඉතින් ඒ හින්දා හැමතිස්සෙම හිටගෙන යන්න, නැත්තම් තනකොළ ගොල්ලක වගේ ඉන්නවා නම් බඩ ගාගෙන ඉන්න උත්සාහ කරන්න. මොකද එතකොට ඔයාව කාගේවත් ටාගට් එකක් වෙන එකෙන් වැළකෙනවා. Your body is fantastic, all natural, not a piece of fur is bad.
ඔයාලට කියලා දෙන්න යන ඊළඟ ටිප් එක තමයි ඔයාලා ෆ්ලයිට් එක දාගෙන එද්දී ඔයාලා දන්න ඔයාලේ ෆ්ලයිට් එකෙන් පණින්න ඕනේ. ඉතින් ගොඩක් දෙනෙක් කරන වැරද්ද තමයි ෆ්ලයිට් එකේ පණින්න ඇක්සස් හම්බෙච්ච ගමන් පණිනවා. ඒ වගේම අර කඩිර යන තැනින් එතන නගරවලටත් පනිනවා. ඉතින් ඒක කරන්න එපා. මොකද නැත්නම් සමහරව ෆ්ලයිට් එක ගිහිල්ලා එන්ඩ් එකේදී ෆ්ලයිට් එකෙන් අතාරින තැන වෙනකන් ඒගොල්ලෝ යනවා. ඉතින් එහෙම කරන්නත් එපා. මොකද ඔයාලා සාමාන්‍යයෙන් මේ රේඛාවෙන් තරම දුර නගරයකට පැනනොත් ඔයාලව එනිමි කෙනෙක්ගේ ටාගට් එකක් වෙන එකේ එකෙන් ගොඩක් අඩු වෙනවා. මොකද දුර ලොකේෂන්ස් වලට ගොඩක් කට්ටිය පනිනවා අඩුයි. ඒ හින්දා ඔයාලට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ටිකක් දුර ලොකේෂන් එකකට පැනලා, ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය වෙන equipments තියෙන දුර ලොකේෂන් එකකට පැනලා බඩු ටික එකතු කරගෙන ගේම් එකට බහින එක තමයි හොඳම වැඩේ. ළඟ තියෙන ලොකේෂන්ස් වලට බහින්න try කරන්න එපා. මොකද ඒ ලොකේෂන්ස් වලට ගොඩක් කට්ටිය ඒ වෙලාවෙදිම ලෑන් කරන හින්දා. ඉතින් ඒ හින්දා දුර ලොකේෂන් එකක් තෝරගන්න එක PUBG ගේම් එක සෙල්ලම් කරන ඔයාලට ගොඩක් වාසියක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අවසාන ටිප් එක විදිහට ඔයාලට මම කියලා දෙන්න යන්නේ හැම තිස්සෙම ගන් දෙක එකම જાතියේ ගන් දෙකක් තියාගන්න එපා. සමහරු කරනවා AR මොඩල් එකේ ගන්ස් දෙකක් තියාගන්න නැත්නම් SMG මොඩල් එකේ ගන්ස් දෙකක් තියාගන්න නැත්නම් ස්නයිපර් දෙකක් තියාගන්න. ඉතින් එහෙම කරන්න යන්න එපා. ඔයාලා ගන්ස් වර්ග දෙකක් ඔයාලා ගාව තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. එක්ක ස්නයිපර් එකකුයි AR එකකුයි නැත්නම් AR එකක් SMG එකක් නැත්තම් SMG එකක් ස්නයිපර් එකක් වගේ තියාගන්න එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මොකද ගේම් එකේ අන්තිමට යද්දී ස්නයිපර් එක යූස් කරන්න වේද නැත්තම් ළඟ තියෙන පිස්ටල් එක යූස් කරන්න වේද කියන එක අපිට හරියටම කියන්න බෑ. ඉතින් ඒ හින්දා ඔයාලා හැමතිස්සෙම ගන්ස් වර්ග දෙකක් ළඟ තියාගන්නත් උත්සාහ කරන්න. ඉතින් මේක ඔයාලට ගේම් එක අවසන් වෙනකන් ඔයාලට ගේම් එකේ නැඳිලා ඉන්න තිබුණොත් ගේම් එක අවසන් කරද්දී ඔයාලට චිකන් ඩිනර් එකක් ගහන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි වෙනවා ස්නයිපර් එකක් වගේ දෙයක් ළඟ තිබ්බොත්. ඉතින් මේ දේවල් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ඔයාලා මේ ගේම් එක තුළ ප්‍රෝ කෙනෙක්ද නැත්නම් ඔයාලා තාම පටන් ගත්තද ඔයාලා මේ වෙනකොට සෙල්ලම් කරනවද? ඉතින් මේ හැම දෙයක්ම අපි පල්ලෙ හැදෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් කතා කරමු. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා ගේම් එක තුළ ප්‍රෝ ප්ලේයර් කෙනෙක් වෙන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න ගැටළු පල්ලෙහින් කමෙන්ට් කරන්න. මම මේ හැම එකකටම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් ගේම් ප්ලේස් ගේන්න ඕන නම් ඉතින් ඒකත් පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් අනිවාර්යයෙන් පල්ලෙහින් රතුපාට subscribe button එක click කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙම subscribe කරලා ඊට හැපෙන notification bell icon එක click කර මේ වගේ දාන වීඩියෝස් ඔයාලා ගාවටම ඉක්මනටම notification එක විදිහට ගෙන්න ගන්නත් ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයෙත් හම් වෙනකන් ගිහින් ඉන්න සුබ දවසක්. ජය.